දවස් 100ක් කියන්නේ දින 30 මාස වලින් ගත්තොත් මාස 3කටත් වැඩි කාලයක් නේද? දැන් කාලේ තියෙන වැඩත් එක්ක නම් දවස් 100ක් කියන්නේ දන්නේවත් නැතුව ගෙවිල යන කාලයක්. ඒත් හීන කැඳන ආදරයට දවස් 100ක් ගත වෙලා කිව්වහම අපව හැරිලා බලනකොට ඒ දින 100 ඇතුලේ හීන කැඳන ආදරේ ආදරණීය කතාව තුළ කොයි තරම්නම් දේවල් සිද්ධ වෙලාද? එහෙම හිතනව නේද? ලිහිණියේ ඇක්සිඩන්ට් වුණා, ලිහිණිට ජොබ් එකක් හම්බුණා, අභිලාෂ් එක්ක ආදරයක් පටන් ගත්තා, ආයෙමත් ආදරෙ නැති වුණා, ලසන්තගෙන් එකට බලපෑම් මෙල්ල වෙනවා, මේ වගේ කොයි තරම්නම් දේවල් සිද්ධ වුණාද? තව කොච්චරනම් දේවල් සිද්ධ වෙන්න තියෙනවද? සමහර විට එහෙම කිව්වොත් මේ වෙච්ච දේවල් සමහර විට ඉස්සරහට සිද්ධ වෙන තියෙන දේවල් එක්ක බැලුවහම පහෙන් එකක් විතර වෙන්නත් පුළුවන්. බලමු නේද ඉස්සරහට මොනව වෙයිද. හැබැයි අපි හැමෝගෙම එක ප්‍රාර්ථනයක් තියෙනවා, අභිලාෂ්ගේ ලිහිණිගේ ආදරේ කොහොමරි එක තැනකදී එකතු වෙන්න කියලා. ඒ ප්‍රාර්ථනාව අපි තියාගෙන ඉමු මොකද වෙන්නේ කියලා. සමහර විට අපි බලාපොරොත්තු වෙන දේවල් ඒ විදිහටම සිද්ධ වෙන්න පුළුවන්. සමහර විට අපි බලාපොරොත්තු වෙන දේවල් සිද්ධ නොවෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් මේ ආදරණීය කතාව තව දුරටත් ගොඩක් ලස්සනට ඉස්සරහට ගලාගෙන ආවි. දින 100ක් මාතක හිටිය වගේම ලිහිණි අභිලාෂෙක හිටිය වගේම තව දුරටත් ඔය හැමෝම මාතක ඉන්න ඕන, ලිහිණි අභිලාෂෙක ඉන්න ඕන. අද කතාව පටන් ගන්න හදන්නේ 99 ඉවර වෙච්ච තැනින්. හරි නේද? ලිහිණි ලසන්තව බලන්න ගිහින් තිබුණේ අභිලාෂෙක. අභිලාෂ් එළියේ ඉඳිද්දි ලිහිණි ලසන්තව හම්බ වෙලා ආයමත් අභිලාෂ් එක්ක එන්න පිටත් වුණා. ලිහිණි අභිලාෂ්ගේ ආදරේ ඉස්සරහා මුළු ලෝකෙම අමතක කරන්න හැදුවත් අභිලාෂ්ගේ ලෝකෙන් මොහොතකට හරි මිදිච්ච ගමන් ලිහිණිට මතක් වෙන්නේ තමන්ගේ ගෙදර, තමන්ගේ පවුල. එයාට පවුල අමතක කරලා ගෙදර අමතක කරලා අභිලාෂ් ළඟට යන්න පුළුවන් කමක් නැහැ. එහෙම වුණා නම් මේ ප්‍රශ්නේ මේ තරම් දුර දිග යන්නේත් නැහැ. කොහොමුණත් ලිහිණි මේ තරම් හරි ලඟ වෙලා ඉන්න එක තමයි අභිලාෂ්ට තියෙන එකම සැනසීම. මේ උපේක්ෂා අනේ නවතින්නකෝනේ, මේ පුංචි විහිළුවක් නේ කරේ. එපා, ඔයා නපුරුයි ඩිලන්. ඕනේ නැහැ. කවුද කවුද ඕනේ නැත්තේ? මාවද? ඔව්. ආ, ඔයා දන්නවද? ඔය දැන් නම් අපිට මැරි කරන්න හොඳම කාලේ. ඇයි ඒ? මේකනේ මං අහලා තියෙනවා රිලේෂන්ෂිප් එකක් පටන් අරගෙන දෙන්නත් එක්ක රණ්ඩුවක් නැතුව ඉන්න කාලේ නෙවෙයි, පුංචි පුංචි රණ්ඩු ඇති වෙන කාලෙලු මැරි කරන්න හොඳ. ආ, ඇත්තද? ඒකට මොකද්ද හේතුව? පුංචි පුංචි රණ්ඩු ඇති වෙනවා කියන්නේ ඒවෙන් දෙන්නගේ අඩුපාඩු තේරුම් ගන්නවා කියන එක. අනේ මේ ඩිලන්, ඔන්න ඔයාගේ බොස් ඔෆිස් එකට එන වෙලාව. බොස් ෆුල් ටයිම් ලබ් කරලා ජොබ් එක කරන්නේ පාට් ටයිම් නේ. යමු යමු, සයින් කරන ඩොකියුමන්ට්ස් වගේක් තියෙනවා. හවස හම්බෙමු උපේක්ෂා. ඕකේ ඩිලන්, බයි. හා, මොකද්ද දැන් ඔබ මේ කරන වැඩේ තේරුම? බල දෙන්න ආයෙත් හිත රවට්ට ගන්නවා නේ. මමවත් දන්නේ නැහැ ඩිලන්, මොන වුණත් ලිහිණි මගේම කරගන්නකම් මේ වගේ පිසුනටයි මං. සීන කැන්දන ආදරේ කවුරු මොනව කිව්වත් මොන දේවල් සිද්ධ වුණත් අභිලාෂ් එක අරමුණක ඉන්නවා. ඒ තමයි ලිහිණි තමන්ගේ කරගන්නවා කියන එක. ඒ වෙනකන් තමන්ගේ සටන අතාරින්න අභිලාෂ් සූදානම් නැහැ. කොමනක් මේ අතරේ ලසන්ත බලලා ලිහිණි ගෙදර ඇවිල්ලා තිබුණට ලිහිණිගේ මූණේ ඊයේ තරම් හොඳ ප්‍රබෝධමත් ගතියක් නැහැ කියලා නයනට තේරුණා. ලොකි, උඹලේ බාපා බොරු කට උතර දීලා අර කොල්ල දෙනව තවත් හිර කරලා. මේ මිනිස්සු දෙච්චර හොඳ මිනිස්සු නෙවෙයි වගේ. අනේ මන්දන්නේ, එළියට ආපු ගමන් මේ මිනිහට කරදරයක් කරයිද කියන එකයි මට බය ලොකී. හැමදේම කරන්නේ ලසන්ත අම්මේ. අපි එයාගේ අල්ලේ නැටෙන රූකඩ වගේ. හෑ බං ලොකී, මොකටද ලසන්තයා උඹට තකහණියක්ම එන්න කියලා තිබුණේ?
හැමදාම දාන චණ්ඩිකන් ටික පෙන්නලා මට සර්ව අතාරින්න කියලා බල කළා. මට නම් දැන් ලසන්තගේ මේ වැඩ එපාම වෙලා තියන්නේ අම්මේ. මං වෙන මිනිස්සු වගේ ලබා උපන් හැටි කී කී ඉන්නේ නෑ ලොකී. බලපන් උඹට මං දැන් කී සැරයක් කිව්වද මහත්තයා එක දුර රටකටවත් යන්න කියලා. අම්මේ ලොකී මං ඒකට කැමති. අනේ වාසනා. ඒත් අම්මේ මං එක අම්මයි බාපයි පොඩ්ඩි එනවා නම් විතරයි. ලොකියේ ලොකියේ මෝරච ඉරටු නවන්න බෑ. පොඩ්ඩි කැමති වුණත් ඒකට බාපා කැමති වෙන්නේ නෑ. සීන කැන්දන ආදරේ තීෂ මෙවනකොට පත්තලා ඉන්න තත්ත්වය එච්චර හොඳ නෑ. එයාට කැනඩාවලට යන්න කියලත් රමණි කිව්ව නිසා දැන් තීෂ ඉන්නේ ගොඩක් අප්සෙට් එකේ. හැබැයි තීෂ ප්‍රමෝද්ට කිව්වේ තමන්ට දිගටම අභිලාෂ්ගේ ගෙදර ඉන්න ඕන කියලා. ඒ වෙනුවෙන් කරන්න ඕන මොනවද කියලා තීෂ ප්‍රමෝද්ගෙන් ඇහුවා. ප්‍රමෝද්ගේ ප්ලෑන් එක මොකද්ද කියලා තම කවුරුත් දන්නේ නෑ. හැබැයි ඒ මොකක් වුණත් තීෂ ප්‍රමෝද් කියපු විදියට වැඩ කරන ගමන් ඉන්නේ. කොණ්ඩ කිවිල්ලියේ කවුද නුඹේ ප්‍රේමවන්තයා? කොණ්ඩ කපනවාද කපනවාද, කොණ්ඩ බඳිනවාද බඳිනවාද, කොණ්ඩ කපනවාද බඳිනවාද කියාපන් එයා. කොණ්ඩ කිවිල්ලියේ රූරි 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 බ්‍රවුන් මම මේ ට්‍රයි කරේ මේ දුක මූල් වලට හෙයාර් ස්ටයිල් එකක් හෙයාර් ස්ටයිල් එකක් නෑ බෝල් ස්ටයිල් එක දාන්න තමයි. මං දැක්ක ඊ ටීවී එකේ ලොකු නෝන බලනවා බල්ලන්ට වයි වාරණ ඉදුම් අඳවල බෝල් ස්ටයිල් දාලා එක එක විකාර ගොඩයි බ්‍රවුන් විකාර ගොඩයි. පැටි මේ බෑග් එක හරි අමාරුවෙන් මෙච්චර දුර ගෙනාවේ. අනේ පැටි මේක පහලින් තියන්නකෝ. අනේ රටනෝන ට්‍රිප් එකක් යන්ටද? ඔව්. මේ කොයි යන්නද? මගේ වැඩේම ඉතින් ඕපදූප හොයන එකනේ. කියන්ටකෝ කොහේ යන්නද මේ? මං යනවා පැටි. රට යන්ට? අනේ අපරාධයයි. රටද කියන්න මන් දන්නෑ. ඒත් මම මේ ගෙදරින් යනවා පැටි. ලොකු රෝන දණ්ඩවද රට නෝන? නෑ පැටි, එයාලට කියන්න ඕන නෑ. එහෙම බෑ. කවුරුන් නැති අල්ල පනල්ලි ගෙදරින් ගියාම මගේ ඔළුව කණ්ඩ හදයි යන්න දුන්නේ ඇයි කියලා. අනේ නෝනේ මගේ රස්සාව නැති කරන්න හදන්න එපා. ලොකු නෝන ආවා මෝඩ දේවාල කියන්න මට තේරෙන්නේ නැහැ. යන්න එපා ප්ලීස් පැටි, කට වහ ගන්නකෝ. කෑ ගහන්න එපා පැටි. නොන්සන්ස්. සීන කැන්දන ආදරේ තීෂා ගෙදරින් යන්න හදද්දී පැටි මැදිහත් වෙලා කොමාරි තීෂාව නතර කරගත්තා. ඇත්තටම තීෂට ඕන වෙලා තිබුණෙත් ඒ දේ කරගන්න තමයි. තීෂා ගෙදරින් යනවා කියලා ලෑස්ති වුණේ අනිවාර්යෙන්ම ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ කියලා දැන. මේ අතර ගුණේ තවමත් ඉන්නේ හොස්පිටල් එකේ. එයාව බලන්න අදත් නයනා යෝග්‍යයි දෙන්න හොස්පිටල් එකට ඇවිල්ලා තිබුණා. හරි දොස්තර මහත්තයෝ, හරි බොහෝම ස්තුතියි. ඒ කියන්නේ අද ටිකට් කපා ගන්න පුළුවන් වේ. ආපෝ ලොකු දෙයක්. කොහොමද?
ඇඳේ නෑනේ මේකන්න අලුත් ලෙඩෙක්නේ අර ඉන්නේ යන් දොස්තර මහත්තයා කිව්වා ටිකට් කපනවා ගෙදරෙක් යන්න පුළුවන් කියලා පිස්සු මං තව දවස් දෙක තුනකට මේ යන්නේ මොකක් පොඩි බලපන් තාත්තා ගොළුව නරක් කියලාද කියලා තාත්තගේ මොකක් හරි ප්ලෑන් එකක් ඇතිනේ ඉතින් තාත්තගේම දුවනේ එහෙට බලන්න මේ ගුණේ මිනිස්සු ඇඳක්වත් නැතුව බංකු අකුරට වෙලා මේ බෙහෙත් ගන්නද ගහ තව දවස් දෙක තුනක් කොහොමද ඉන්නේ මෙන්න මේ ඉනවා ගෙදර යන්න ඇයි උඹද මෙතන ඉන්නේ ඈ මමනේ ඉන්නේ අම්මපා මම එන දවසක එන්නම් මේ තුන් වේල හොඳ සාර සුභාවට හම්බ වෙනවා මට උඹේ බජ්ජිටි නැතුණට කමක් එහෙම කියලා කොහොමද කිතරියම් මේ පටවාගෙන මෙතනින් පළෙව් යන්න පොවුදෙන්න සුමෙද ආයි මේ පැත්ත බලා තින්නේවා සීන කන්දන ආදරේ ලසන්ත කොයි තරම් නරක දේවල් කරත් ගුණේ වැඩ කරන්නේ ලසන්ත කියන විදියට. ඒ නිසා තමයි ගුණේ මේ වෙලාවෙත් නයනම යෝග්‍යවයි හොස්පිටල් එකකින් එළව ගත්තේ. එයාට තවදුරටත් හොස්පිටල් එකේ ඉන්න ඕන කියලා කිව්වේ ලසන්තගේ ඌමනාව නිසා. මෙතරේ රමණී අද ඔෆිස් එකේ වැඩ ඉවර වෙලා ගෙදර ඉන්න ලෑස්ති වෙලා ඉන්න ගමන් අභිලාෂ් එක්ක ටිකක් කතා කරන්න කියලා හිතුවා. චූටි පුතා අම්මා ඔයා දන්නවනේ මං ටීෂා වාපහු කැනඩා යවනවා කියලා ඔයා මොකද හිතන්නේ ගැන මට කිසිම අදහසක් නෑ අම්මා නෝ අයිඩියා ටීෂාව ගෙන්නුවේ අම්මා ටීෂාවයි මාවයි මැරි කරවන්න ට්‍රයි කළේ අම්මා එයා වාපහු යවන්නේ අම්මා මට කිසිම විශේෂයක් නෑ ඒකකවත් පුතා විශේෂයක් කියලා කියන්නේ මොනවා ගැනද? අම්මා පුතා ජෙම් වෙනුවට රිප්ලේස් කරන්න ඕනේ ඩයමන්ඩ්. මැටි නෙවෙයි. අම්මා මගේ ලිහිණි මං ඩයමන්ඩ් වලටවත් සමාන කරන්නේ නැහැ. එහෙම දෙයකටම වඩා වටිනවා මං කියපු දේ තේරෙන්නේ නැතිනවාට ඔව් ඔව් ඒ තම්මා ඩයමන්ඩ් හරි ජෙම් හරි ගෝල්ඩ් හරි ඔය ඔක්කොම තියෙන්නේ මඩ නොවටිනා ගල් කෑලි අස්සේ චූටි පුතා කවදාවත් ඔයාගේ ඔය අදහස ඉෂ්ට වෙන්නේ නැහැ ටීෂා ගියාට පස්සේ මං වාට හොඳ ෆැමිලි එකකින් දියමන්තියක් ගෙනත් දෙනවා දෙනවමයි සීන කන්දන ආදරේ ටීෂා මේ වෙනකොට ප්‍රමෝද් කියපු විදියටම එයාගේ ප්ලෑන් එක ක්‍රියාත්මක කරන ගමන් ඉන්නේ ටීෂා බලාගෙන ඉන්නේ රමණී අභිලාෂ්ණේ කොයි වෙලාවෙද ඔෆිස් එක ඉඳලා ගෙදර එන්නේ කියලා. රටනෝන්නේ. මෙන්න ලෙමන් ජූස් එක. තෑන්ක්ස් පැටි. මේ මම මේ ගෙදරින් බොන අන්තිම කූල් ඩ්‍රින්ක් එක. ආන්ටි නම් හිතන් ඉන්නේ එහෙම කියලා තමයි. බලමුකෝ. අනේ මන්ද රටනෝන්නේ. මට දුකයි ඉතින් මොනව කරන්නද හැබැයි මොනව වුණත් ලොකු නෝනා ගෙදර එනකල් එළියට බහින්න ආහා තහන ඔව් තහන ඕකේ අයියෝ මොකද ටීෂා ආන්සර් කරන්නේ නැත්තේ මං හිතුවේ ප්ලෑන් එක අවුල් වෙලා කියලා ප්‍රමෝද් පැටි හිටියා ඒකයි සයිලන්ට් කරේ අපි තාම මක මේ
ඔන්න ඔයා අතේ තමයි වැඩේ තියෙන්නේ. ඔයා ඉතින් කොහොමත් රඟපාන්න දක්ෂයිනේ. එහෙමද හිතාගෙන ඉන්නේ? Yes. ප්ලෑන් එකේ සාර්ථක අසාර්ථක බව ඔබේ රඟපෑමේ කුසලතාවයේ මත තීරණය වේ. ඔහෝ, මගේ සිංහල ග්‍රැමර් නම් very weak ප්‍රමෝද්. Okay. Okay, Disha. Bye. Good luck. Thanks. Bye. Vehicle එක ආවා. ඊන කැන්දන ආදරේ ටීෂ බලාපොරොත්තු වෙච්ච විදිහටම රමණී අභිලාෂිනි ගෙදරට ආවා. ටීෂගේ ප්ලෑන් එකේ ඊළඟ පියවර මොකක්ද? කුමාරි අභිලාෂ් ගෙදරට එනකොටම එයාට කෝල් එකක් ආවා. ඒ කෝල් එක ආවේ ලිහිණිගෙන්. අභිලාෂ්ට මේ වෙලාවේ හැම දෙයකටම වැඩිය වැදගත් ලිහිණිගේ කෝල් එක. හෙලෝ, අනේ සෝරි, පළවෙනි කෝල් එකට ආන්සර් කරන්න බැරි වුණාට. ඒකට කමක් නෑ සර්. කියන්නේ කෑණු ළමයට මාව මතක් වෙනව නේද? සංසාරේ පුරාම මට සර්ව අමතක වෙන්නේ. අමතක කරන්නත් බෑ. ඔන්න 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 ඉමෝෂනල් වෙන්න ඔට්ටු නෑ. ලේනේ, උඹට අභිලාෂයක් ඉන්න ඕන නම් මං ඌව මරලා උඹේ ළඟින් ගෙනත් යන්න. ඊට පස්සේ ගිනි වතුරේ දාලා ළඟින් තියාගෙන ඉඳපන්. මට ලොකු බයක් දැනෙනවා සර්. මොනව ගැනද? අපි ගැන, අපේ අනාගතය ගැන. අපි කොච්චර බලාපොරොත්තු තියාගෙන හිටියත්, අපි අපිට හැමදාටම අතෑරුණොත් ඒ වේදනාව දරා ගන්න බැරි වෙයි සර්. දුක හිතෙන දේවල් ගැනම කතා කරන්න එපා ලිහිණි. මං කිව්වනේ අපි කොහොම හරි දිනමු. දිනුවත් සැරදුනත් මං එදා සර්ගෙන් ඉල්ලපු ඉල්ලීම අදත් කරනවා. ප්ලීස් ටීෂට ලඟ වෙන්න එපා ලිහිණි. ෂුවර්. ඊන කැන්දන ආදරේ ලිහිණි ප්‍රාර්ථනා කරේ තමන්ට නැතත් අභිලාෂ් ටීෂ වගේ කෙනෙක්ට අයිති වෙන්න එපා කියලා. මොකද ලිහිණි හිතන්නේ අභිලාෂ් වගේ හොඳ කෙනෙක් ටීෂ වගේ කෙනෙක්ට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ කියලා. මේ අතර වෙනම ප්ලෑන් එකක ඉන්න ටීෂා අද රමණී අභිලාෂ්ණු ගෙදර ආවට පස්සේ ගෙදරින් යන්නයි ලෑස්තිය. ටීෂාගේ බෑග්ස් ඔක්කොම අරගෙන ගෙදරින් පිටවෙන්න පඩිපෙළ බහින ගමන් හිටියේ. කෝදෙන්න මම මේ බෑග් එක අරන් යන්න. නෑ පැටි, මට පුළුවන්. ටීෂා යන්නද? ඔව් අපි. මම අපි කෝල් කරමුද? හරි පුතේ, ඔයිට්මන්ට් කතා කරන්න. හරි ටීෂා, බලන්න මේ ඇසරින්න ටීෂා.